අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සිරිකොතදී සජිත් පිල සහ රනිල් පිල මුහුණට මුහුණ හමු වෙයි. සාකච්ඡා සාර්ථක බව දෙපිලම එකට එක්ව මාධ්‍යට කියයි. කවුරු එකතු වුණත් ගම ඉල්ලන්නේ පොහොට්ටුව පොදු පෙරමුණ කියයි. ලකුණ බාධාවක් නැහැ. අපිට විශාල ආසන සංඛ්‍යාවක් දිනාගෙන ගෝඨාභයට සවිය දෙන්න පුළුවන්. නිදහස් පක්ෂය පවසයි. සියලු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්වය සමතයකට පත්වීමේ පෙර ලකුණු පහළ වී තිබෙනවා. ඒ මතවාදී ගැටුමක නිරතව සිටින සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර එකඟතාවයන් කිහිපයක් ඊයේ දින ඇතිකර ගැනීමත් සමගයි. ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කණ්ඩායම් දෙකම මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කර තිබුණා. ගොඩනගන නව සම්ධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවට දෙකක් පැවැත්වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක් සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගී වුණා. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ නමින් ගොඩනැගෙන නවසන්ධානය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම මෙම සාකච්ඡාවන්හි අරමුණ වී තිබුණා. සමගි ජන බලවේගයෙන් තරඟ කරන්න ඕන. ඒකට අලියා ලකුණ ගැනීමට අපේ කිසිදු කෙනෙකුගේ විරෝධතාවයක් නැහැ. අපි හදවතට එකගව අලියට ආදරෙයි. පුළුවන් තරම් අලියා ලාංඡනෙම යන්න තමයි උත්සාහ ගන්නවා කියලා කිව්වේ. එහෙම බැරි වුණොත් ආදරය 12 වෙනකොට තීන්දුව තීරණයක් ගන්නවා කියලා තමයි අද මේ රැස්වීමදී තීන්දුව කරේ. හදවත ලකුණ ඕ මොනෑම් ලකුණ ප්‍රශ්නයක් නැහැ. නමුත් අලියා තමයි වඩාත්ම සුදුසු. අලියා ලාංඡනය తాවකාලික පදනමක හෝ සජිත් ප්‍රේමදාස මහතුමාට ලබා දෙනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අලියා ලකුණ මේ මැතිවරණයේදී මේ බලවේගයට ලබා දෙන්න. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ අවසන්. අලියා සලකුණ මෙම සන්ධානයේ සලකුණ බවට ලබා දෙනවා නම් අපි අලියා සලකුණෙන් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම දැනට හදවත තමා සලකුණ තමා තෝරගෙන තියෙන හදවත සලකුණෙන් මෙම සන්ධානයෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙනවා ඉදිරි මැතිවරණයට. පුළුවන් උපරිම උත්සාහය දරනවා අලියා ලකුණ ලබා ගන්න. එහෙම බැරි වෙනවා නම් අපි අපේ හදවතට ගැලපෙන ලකුණකින් අපි මැතිවරණය සඳහා සූදානම් වෙනවායි කියන ඒක මතික තීන්දුව අද ගත්ත. මෙතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පෙරේද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවති බවත් එහිදී පවතින අර්බුදකාරී තත්ත්වය නිවාවට පත් කිරීම සඳහා දස දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දිනකු සහ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දිනකු ඇතුළත්. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එම පාර්ශ්වය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් රාජිත සේනාරත්න නවින් දිසානායක සහ ජෝන් අමරතුංග යන මන්ත්‍රීවරුන් එම කණ්ඩායම නියෝජනය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඇතුළුව එම පාර්ශ්වය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් වන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හෂී, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්. මෙම විශේෂ කමිටුව අද පස්වරු 2:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. මෙම කමිටු රැස්වීමට සහභාගී වීමට පෙර පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂී මහතා මෙලෙස අදහස් පළ කළා. මේක ඔක්කොමලා එකමුතු කරලා පුළුල් බලවත් සන්ධානයකින් එජාපයත් සම්බන්ධ කරගෙන ඡන්ද ඉල්ලන්න. අපි කාරුත් කැමති අලියායෙන් ඉල්ලන්න. නමුත් මේ වෙනසක් ඇති කිරීම සඳහා සමහර අය ඉඩ දෙන්නේ නැහැ. මේක ශක්තිමත් කරවල ආණ්ඩුවට අභියෝග කරලා මේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට එක එක්කෙනා කකුලෙන් අදින නිසා මේක ප්‍රමාද වෙනවා. අද 10 දෙනෙක්ගෙන් යුත් කමිටුවකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු 10 දෙනෙක් සාකච්ඡා කරනවා මේක විසඳ ගන්න සුහදව. සියලු දෙනාගේ කැමැත්තෙන් එක මතයකට එන තීරණයකට ගන්න එන්න තමයි මේ සාකච්ඡාව තියන්නේ. පැය කිහිපයක් පැවති මෙම විශේෂ කමිටු සාකච්ඡාවෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි කණ්ඩායම් දෙකෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මට කියන්නේ තියෙන්නේ සාකච්ඡා සාර්ථකයි. ඒ කියන්නේ ලෝකෝලියා ගැන අසාගෙන හදවත දෙන්න. සාකච්ඡා සාර්ථකයි. දෙගොල්ලොම එකට වැඩ කරන්න තීරණය කළා තියෙනවා. අලියා ගැන හදි වෙන්නේ සාකච්ඡා සාර්ථක වෙනවා නේද? සාකච්ඡා සාර්ථකයි. අපි කියන්න. සාකච්ඡාව ඉතා සාර්ථකව නිම කරන්න පුළුවන්කම ලැබුණා.
අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව ඉදිරි මැතිවරණය තරඟ කරන්න තීරණය කරා. ඒ තරඟ කරන ආකාරය සම්බන්ධව අපි ඉස්සරහට කියනවා මුණ ආකාරයෙන් හරි මුණාරි ලකුණක් කරන් අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව එකමුතුව තරඟ කරනවා. වෙලාවට අපි එළි දක්වන ලකුණු මොකද්ද කියලා. ඉතින් අපි දෙන්න එකට ආවේ කියන්න කතා කරන ඒවා එක්සත් ජාතික පක්ෂයේ එදාත් අදත් ඉදිරියටත් එක සමගිතාවේ ඉදිරියට ගමන් කරනවා. කාටවත් හිතන්න බැරි තීරණයක් දෙනවා අලුත් විදියකට. අපි බෙදෙයි කියලා බලන් ඉන්න කට්ටිය දැන් උඩ යනවා එච්චර. ඒ කියන්නේ අපිට නෑ පැහැදිලි මදි පොඩ්ඩක්. හරි හරි අපි කතා කරන්නේ අපේ නායකවරු දෙන්න ඔයාලට විස්තරයක් කිව්වා මේ දැන් සාකච්ඡාවේ මේ ගැන. බය වෙන්න එපා අපි අලියෙන් හරි කොටියෙන් හරි ගහන්න ඕන දේම අපි ගහනවා. ඔයාලට ඕන ඔයගේ දේව කන්ත ඔය යන්නනේ යන්න. අවසාන සාකච්ඡාවද? අවසාන සාකච්ඡාව. මොකද සාකච්ඡා? නෑ නෑ කියන්නේ අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ දිනත් විපක්ෂ නායක කාර්යාලයේදී සහ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමු කැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස් එක්සත් ජාතික පක්ෂ තරුව සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් හදලා එක්සත් ජාතික පක්ෂයේ කියන ඒ පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරන්න මේ පෙරමුණ ක්‍රියා කරලා තියෙන එක්සත් ජාතික පක්ෂ කියන්නේ පෞලක පක්ෂයක් නෙමෙයි, තනි පුද්ගලයේ කළමනාකරණය කරන පාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. පූර්ණ ආශිර්වාදයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව ඒ පෙරමුණ හැදුවේ. මෙතන තියෙන්නේ මොනවා හෝ සංවාදයක්ද? ඒ සංවාදේ හෙට වෙනකොට අවසන් විය යුතු. ඔබතුමා කොහොමද මේ ඊළඟට තරඟ වදින්නේ? ඔය කියන හදවතින් සමගියෙන් මේ පක්ෂ ඔක්කොම එකතු වෙලා හැම බලවේගයක්ම එකතු කරගෙන සමගියෙන් යන්න කියලා කියන්නේ. අනික මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බෑ කොරහේ නාවන්න, සජිත් ප්‍රේමදාස මහත්තයා කොරහේ නාවන්නත් බෑ කාටවත්. මොකද මේ දෙන්නම හොඳ ජර්මන් පීරි. ජර්මන් පීරි එකට එකක් ගෑවෙන්නේ නැහැනේ. මුලින්ම කියන්න ඕන අපි හදවතින්ම අලි. ඒ නිසා ආයේ වෙනත් හදවතක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හදවතින්ම අලියෝ ඉන්නේ. කිසියම් කෙනෙකුට අයිතියක් තියෙනවා කැමති නැත්නම් මේ පක්ෂයෙන් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කඩලා පැත්තකින් දාන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා කිසිම දෙයක් තව කියලා නැහැ එතුමා. විවිධ මත තියෙනවා. කණ්ඩායම් අතර යෝජනා තියෙනවා. හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ලක්ෂණ. නමුත් මේකේ කෑලි කඩලා අලුත් පක්ෂ හදන්න තාවම සූදානමක් නැහැ. තාවම අපිට එහෙම කියලා නැහැ. එහෙම සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙනම් නිල වශයෙන් කියන්න ඕන නියෝජ්‍ය නායක මම නියෝජ්‍ය නායකකමෙන් අයින් වෙනවා මම අලුත් පක්ෂයක් හදනවා. එහෙම කියන්න ඕන. හැමදාම මහා මැතිවරණයක් ඉල්ලලා දෙන්නේ අලියාගෙන්. අපි මෙවරත් ඉල්ලන්නේ අලියාගෙන් ඒක සහතිකයි. පක්ෂයේ නීත්‍යානුකූල මන්ත්‍රීවරු හැටියට ඉන්න අය පක්ෂ ව්‍යවස්ථාවට යටත් පක්ෂයේ විනයට යටත්. ඒ නිසා වෙනත් පක්ෂයක නිලතල දැරීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීම තුළ තමා දරණ මන්ත්‍රී ධූරයේ අහෝසි වියා හැක. එච්චරයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ පිළිබඳව දැඩි මතවාද ගොඩනැගී ඇති පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරද සලකුණ සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩනැගී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ වැදගත් වන්නේ සලකුණ නොව සමගිය බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පෙන්වා දෙන්නේද ජනතාව බලාපොරොත්තු වන්නේ පොහොට්ටුව සලකුණ පමණක් බවයි. ඉදිරි මැතිවරණය පිළිබඳව අවශ්‍ය කටයුතු අවශ්‍ය ආකාරයෙන් සිදු වෙනවා. ගැටලුවක් නැහැ. ජනතාවට ජයග්‍රහණය ලක්කර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. අපට ශක්තිය තියෙනවා. විශාල ආසන සංඛ්‍යාවක් දියාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. ඒ පිළිබඳව දැනට සාකච්ඡා කරගෙන යනවා. ලකුණ වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වන්නේ සමගියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අපේ නායකයෝ.
නායකයෝ. හැබැයි මේ ගමේ අපේ නායකයෝ කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ මොන තේන් ආවත් කමන්නේ පොහොට්ටු අතරින් නැතුව පොහොට්ටුවේ ලකුණෙන් තරඟ කරන්න කියන යෝජනාව තමයි බිම් මට්ටමේ මේ ජනතාවගේ තියෙන්නේ. ඉතින් නායකයෝ නෙවෙයි මේ පක්ෂය හැදුනේ රටේ ජනතාවගෙන් තමයි පොහොට්ටුව නිර්මාණය වුනේ. ඒ තමයි ඉදිරියේදීත් අපි අපිට විශ්වාසය තියෙනවා පොහොට්ටුව ලකුණෙන් තමයි අපි මේ මැතිවරණ සදා ඉදිරිපත් වෙන්නේ කියන එක. මත්පත් පාර්ලිමේන්තුවේ තියෙන සංවිධානය වෙනස් විය යුතුයි කියන මතයෙන් මුතුමා ඉන්නවා නැත්නම් මොන මතයක් වුණත් අපි අනිවාර්යයෙන්ම අපි විතරක් නෙවෙයි සමස්ත රටේ ජනතාවම තරුණයන්ට දැනක් දිය යුතුයි කියන තැන තමයි ජනතාව ඉන්නේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි ඡන්ද නාම යෝජනා ලබා දිය යුතුයි. මොකද හැමදාම ඇමති වෙන්න බෑනේ. එදත් ඇමති, අදත් ඇමති, හෙටත් ඇමති වෙන්න බෑ. අපි පොහොට්ටුවට කැමතියි. ඉතින් පොහොට්ටුවනේ අපි ඡන්ද දුන්නේ. මේ ගෝඨාභය මහත්තයාට පොහොට්ටුවට කතිරි ගහපු අපිට දැන් වෙන ලකුණු වල කතිරි ගහන්න හිතන්නේ නැහැ. පොහොට්ටුවම තමයි අපිට හොඳ. මොකද ඡන්ද 169ක් ගත්ත ගෝඨාභය මහත්තයාගේ පක්ෂයෙන් අපි ගිය සැරේ ගෙලින්ම පොහොට්ටුවනේ මේ වැඩ කරේ. ඉතින් ඒකෙන් හින්දා පොහොට්ටුවේ ඉස්සරහ අපි කතිරේ ගහලා පළවෙනිම ජනාධිපති කෙනෙක් හැදුවේ එක අපිට පොහොට්ටුව තමයි දැන් හොඳයි වගේ පේන්නේ. මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට සහ පවතින මාර්ග තදබදය අවම කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්තුනේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී ජනාධිපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පළමු අදියරේ වැඩ අවසන් කර ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිමකර විවෘත කළ යුතු බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගල ගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. මීට අමතරව කඩුවෙල, හයිලවෙල් සහ පිළියන්දල මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙසටත්, පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමටත්, මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට, සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවා විධිමත් කරන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අමාත්‍යවරුන්ට සහ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එකත් එක්කම අර අපි මෙන්නම දාමු යූඩේ එකත් එක්ක අපි මේ පාකින් ලොට්සුත් හරි තැන්වල ලොකේට් කරාම අපිට කියලින්ම කියත හැකිනේ පාක් කරලා. දැන් මිනිස්සු පාකින් නැති වුණාම පාක් කරන්න එපා කියන්න බෑ. ඇයි මිනිස්සු පාක් කරන්න තැනක් නැහැ. ඉතින් පාකින් අවශ්‍යමයි. ඉතින් පාකින් අවශ්‍යයි අර පළල් කරනවට වඩා අවශ්‍ය අර ගොඩක් කනෙක්ටිං රෝඩ්ස් ටිකක් තියෙන්න ඕන. ඉතින් ඒක ක්‍රමයක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වැඩියෙන් යූස් කරන්න. දැන් කාර් එකේ එන මිනිස්සු වෙනම සෝෂල් ස්ටෑන්ඩර්ඩ් එකක ඉන්න එක්කෙනෙක්නේ. එයාට සුදුසු බස් එකක් දෙන්න ඕන. ඉතින් මේ 120යි කොළඹට එන අයගෙන් 80%ක් තාම ඉන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, කෝච්චියයි බස් එකයි ඒවයින් එන අය. අපි බිල්ඩිංස් දෙනකොට පාකින් දෙන්නම ඕන, පාකින් තියන්නම ඕන. නැත්තම් කරන්න බෑ කවදාක. පාකින් ෆ්ලෝස් තුනක්වත් දාලා තමයි බිස්නස් බිල්ඩින් එකක් දෙන්න ඕන. ගුවන් විදුලි නාලිකාවක වගකීම රටේ භාෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 අමතමින්. මේ අතර මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත සහෝදර දමිල නාලිකාව වන ස්ටාර් ටැමිල් නාලිකාව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා. පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයු ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 ඊ පසුරුවේ පැවැත්වුණේ කොළඹ එල්ෆින්ස්ටන් රකාලේදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ ගුවන්විදුලි සේවාව ආරම්භ වෙලා ගුවන්විදුලි විස්තර ප්‍රචාරකයන්ගේ භාෂාවෙන් කිව්වොත් සතකය ගහන්න ආසන්නේ ඉන්නේ. අපේ රටේ ගීත කලාවක් ඇති කළේ ගුවන්විදුලිය. ඒ වගේම ගුවන්විදුලිය නාට්‍ය කලාවක් ඇති කළා. ගායක ගායිකාවන් මහා ගන්ධර්වයන් බිහි කළේ ගුවන්විදුලිය. ඒ විතරක් නොමේ රටේ ජනතාව දැනුවත් පුරවැසියන් කරන්න අතිවිශාල සේවයක් ගුවන්විදුලියෙන් ඉටුණා. රූපවාහිනිය, පරිගණක තාක්ෂණය එන කලින් මේ රටේ ජනතාවට ප්‍රවෘත්ති ලබා දීමේදී මුල් වුණේ ගුවන්විදුලිය. ගුවන්විදුලිය දේශපාලන වශයෙන් මේ රට හරියට බලපෑවා. ඒ කාලේ අලුතෙන් ආණ්ඩුවක් ආවම ප්‍රවෘත්ති විකාශනයට කලින් යන තේමාවාදනයත් වෙනස් කරනවා. රටක් අල්ලා ගැනීමේ ප්‍රධාන මර්මස්ථානයක් ඇටියට තමයි එදා ගුවන්විදුලි සැලකුණේ. මොනම මාධ්‍යයටවත්
ගුවන් විදුලියට තියෙන තැන නැති කරන්න බැරි වුණා. අද කවුරුත් කියන දෙයක් තමයි ගුවන් විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් වෙන්න ඕන කියන එක. ඒ දවස්වල අපිට මතකයි උදින්ම පිරිත් දාලා ධම්ම චින්තාව දාලා තමයි ගුවන් විදුලි වැඩසටහන ආරම්භ කෙරුණේ. ඊළඟට උදින්ම අහන්න ලැබුණේ දේශාභිමානී දේශපමිනී ගීත. දහවල් 12ට තමයි බයිලා දැම්මේ කාලේ. ගොඩක් රැබෝ වෙලා වෙද්දි රැ පැල් රකිනා කුරහම් පැහැන ඒනේ වගේ වෙලාවේ ගැලපෙන ගීත ආණ්ඩ ලැබුණා. ඒක ගුවන් විදුලි නාලිකාවක තිබුණු සංවරකමක්. ඒ වගේම ගුවන් විදුලි නාලිකාවේ වගකීම අපේ භාෂාව පෝෂණය කරන එක. ගුවන් විදුලි ඉතාම වගකීමෙන් ඒ වැඩේ කළා කියලා කියන්න පුළුවන්. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්න ඕන. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙලා. තරං කරන්න හොඳම විදිය ගුණාත්මකම බාල කරන එක නොවේ කියලා මම විශ්වාස කරනවා. එහිදී පසුගිය වසරක කාලය තුළ ගුවන් විදුලි ශාස්ත්‍රයේ දක්ෂතා දැක්වුවන් අගයෙන් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි අතරින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකාවත් ඊයේ දින සම්මානයට පත්‍ර වුණා. එහිදී දමිළ ගුවන් විදුලි හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ස්ටාර් තමිල් නාලිකාවේ හොෂියා අනෝචන් සමත් වුණා. දමිළ හොඳම ප්‍රවෘත්ති සංස්කරණය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණේ ස්ටාර් තමිල් නාලිකාවේ දිල්ෂාඩ් දේවදාසන්. වසරේ හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වුණේද ස්ටාර් තමිල් නාලිකාවයි. ස්ටාර් තමිල් නාලිකාවේ ජේ.එම්. ෂමිල් ඒ සඳහා වූ සම්මානය හිමි කරගත්තා. එසේම ස්ටාර් තමිල් නාලිකාවේ අදිත්‍ය නවනීතන් හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට තවත් ගෞරවයක් එක්කර දුන් ස්ටාර් තමිල් නාලිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්. ඉදිරි මහමැතිවරණයේදී ජනතාවට වග කිව හැකි මහජන නියෝජිතින් තෝරාපත් කරගන්නේ නම් මෙරට ගැටලු රැසක් විසඳාගත හැකි වනු ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිනිස් ජීවිතය වගේ වන්නාදී සතෝසිය බව ඔක්කොම ප්‍රබලාමි කොල්සක් මෙතෙන්දී අපි දන්නවා මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දරුණු අන්දමින් මේ අලින්ගේ ප්‍රශ්නයට මූල දෙනවා ජීවිත හානි වෙනවා. ඉතින් ඔක පාර්ලිමේන්තුවේ නිතරම කියන ප්‍රශ්නයක්. ඒ ගැන අවධානය යොමුලා තියෙනවා. තව දින කිහිපයකින් මේ පාර්ලිමේන්තුවේ නිරකාලය අවසන් වෙනවා. ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් ලබන මැයි මාසේ පත් වෙයි. මම දකින විදිහට ඊට පස්සේ අවුරුදු ආයෙලකෙන හැක්කන් නෝනේ වගේ මාරුත් මහජන නීතිපත් වෙන්න ඕනේ. තව වැදගත් දෙයක් තමයි ජනතාව න්‍යායපත් කිරීමේ ගරු මන්ත්‍රීතුමා කියලා කියන්න පුළුවන්. තමන්ගේ ජනතාව ගැන හැඟීමක් තියෙන ජනතාවට ආදරය කරන පොළොවට පාය ගන්න පුළුවන් හොඳ වැදගත් මහත්වරුපත් කරගත්තොත් මම හිතන හුඟක් ප්‍රශ්න විඳ ගන්න පුළුවන්. රජයේ නිල නිවාසවල අක්‍රමවත් ලෙස පුද්ගලින් පදිංචි කරවීමේ වැඩපිළිවෙල වහාම නැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජා මහතා සහ රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා අතර ඉඩම් මත ගැටුමක් මුල් කරගනිමින් එම කමිටු රැස්වීම උණුසුම් වුණා. කෙසේ නමුත් එලෙස ඊයේ දින ඇති වූ මෙම ආරවුල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ එහෙම බලහත්කාරයෙන් පදිංචි වෙච්ච අය එළියට දාන්න නීතිමය පියවර ගන්නකොට ඒ අයට බලපෑම් කරනවා. ඒ අය පදිංචි වෙනකොටම ගිහිලා එළවල දාන්න ඕනේ. ඒක පොඩි දෙයක්. හැබැයි එහෙම කරන්න නැතුව දැන් ඒ ප්‍රාදේශීය ලේකම්වරයා ඇත්තටම කරලා තියෙන්නේ අධිකරණයට ගිහිලා තියෙනවා. මෙයා ඉවත් කරලා දෙන්න කියලා. ඉතින් ඒක ඉතාම නිවැරදි වැඩක්. ඒ නිසා ඇත්තටම මම මේ බලහත්කාරයෙන් රජයේ නිල නිවාසයේ ඇතුල් වෙලා ඉන්න කෙනෙක් ආරක්ෂා කරන්න එතන කීප දෙනෙක්ම දඟලනකොට මට ඇත්තටම හරි කේන්තියක් ගියා. මොකද මේ ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක් මේ නුරේට උදා වෙලා තියෙන. ඒකෙන් අසරණ වෙන්නේ රජයේ නිලධාරි. රජයේ නිල නිවාස. එහෙම ගිහිලා එක එක අය පදිංචි කරවීමේ මේ වැඩපිළිවෙල වහාම නතර වෙන්න ඕනේ. එහෙම නැත්තම් නුරේට නිලධාරියෙක් පිටින් ගෙන්න ගන්නම බැරි වෙයි. නෑ නෑ ඒ මොකද නඩු දාන්න දෙන්නේ නැහැ. ඒ අය සොයා බල්ලයි සීල දනක් කියනවා නඩු දාන්න කියලා. නඩු මේ නඩු දාලා ඉතින් ඒ අය නීත්‍යානුකූලව
අයින් කරනවා. මෙම වසරේ සිට සාමාන්‍ය පෙළ සඳහා ලියාපදිංචි වීම ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඒ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. නූතන තාක්ෂණය කියන්නේ මානව සම්බන්ධතාවය හරහා සිදුවන බොහෝ දේ ලෝකෙ පිළිගත්තු මතයක්. හියුමන් ඉන්වෝල්වමන්ට් කියලා කියන ඇතුලේ දූෂණයට තියෙන ඉඩ වැඩි කියලා. ඒකට තාක්ෂණය උපයෝග කරගන්නේ කොහොමද අපි? ඒ උදාහරණයක් විදියට අපි දැන් මේ වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ දරුවන්ට ලබන වසරේ ඉඳලා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න දෙනවා. කාලෙ කොයිතරම් ඉතිරි වෙයි? අපි ඊයේ අත්දැක බැලුවා අලුත් ඇප් එකක් අපි ඩෙවලොප් කරන්න කියලා ගුරුමාරු සම්බන්ධයෙන්. Tamange athe thiyena nan smartphone එකක් එක විනාඩි කීපයකදී apply කළා. ඉල්ලුම් කරලා. මුළු රටේම ගුරු සේවින ගුරුවරු 240,000යි. මේ කටයුත්ත කෙටි කාලෙකින් ඉසුරුපාය බලා වන්දනා කරන්නේ නැතුව කලාප කාර්යාලේ කොට්ටාස කාර්යාලේ වන්දනා ගමන් නතර කළා. ගෙදර ඉඳගෙන පාසල ඉඳගෙන ලෝකෙ හිමයි අපි යත්තදා බැලුවා බලාපොරොත්තු වෙන එවැනි නූතන තාක්ෂණ ගේන්න හැම එකටම මේක ආදේශ කරන්න පුළුවන්. ඒක දූෂණය පිටු දකින්න රාජ සේවයක විසඳුමක් කියලා අපි විශ්වාස කරනවා. අත්තරංගුට පත් වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ද වීරතුංග මහතා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයූ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 රුසියාවේ හිටපු තානාපති උදයන්ග වීරතුංග මහතා පෙබරවාරි 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තරංගුවට ගනු ලැබූ රුසියාවේ හිටපු තානාපති උදයන්ග වීරතුංග මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී පෙබරවාරි 17 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ග වීරතුංග මහතා කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තරංගුවට ගනු ලැබුවේ අද අලුයමදී. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වරින්තු නිකුත් කර සිටි ඔහු අත්තරංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඕමානීය බලා පිටත් වූ ගොස් තිබුණා. එහිදී උදයන්ග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුවයි අද අලුයම 4:37 පමණ UL-208 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඕමානයේ මස්කට නුවර සිට මෙරටට රැගෙන වීත් ඇත්තේ. ඉන් අනතුරුව ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන රැගෙන විත් මිග්යානා ගනුදෙනුවට අදාළව අද පස්වරුව වන තෙක්ම ප්‍රකාශයන් ලබාගෙන තිබෙනවා. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශනවලදී චෝදනා එල්ල වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්තරංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුව වරින්තු නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝබර් මස 20 වනදායි. මුදල් විශුද්ධීකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වන අතර යුක්‍රේන ගරිල්ලා කණ්ඩායමකට නීති විරෝධී අන්දමින් අවිසැපයූ බවටද උදයන්ග වීරතුංග මහතාට චෝදනා එල්ල වනවා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම් සහ භාෂා පරිවර්තක ලෙස සේවය කරමින් සිටියදී මියගිය නොයෙල් රණවීර මහතාගේ මරණය සම්බන්ධයෙන්ද වීරතුංග මහතාට චෝදනා එල්ල වනවා. 2017 වසරේ ජනවාරි 4 වනදා ඔහුට අයත් බැංකු ගිණුම් 1,000ක ගනුදෙනු අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ අතර අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ගමන් බලපත්‍රද තහනම් කළා. පසුගිය 2018 වසරේ පෙබරවාරි මාස 4 වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ උදයන්ග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසියේ ප්‍රශ්න කිරීම සඳහා රඳවාගනු ලැබුවා. එසේම ඔහු අත්තරංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියත් එම අවස්ථාවේදී ඔහු අත්තරංගුවට ගෙන දිවයිනට රැගෙන ආවේ නැහැ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබරාත්‍රි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.